නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදම දුරේ වැඩබාර ගැනීම සිදු වුණේ කොළු පිටියේ පිහිටියම අමාත්‍යංශයේදී. අපේ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාගේ අනාගතය කොහොමද? දැන් මේ මාස තුනේ තුමාට පාර්ලිමේන්තු දෙන්න බැරුවාගේ පේන්නේ. මේ මාස තුනේ පාර්ලිමේන්තු දෙවෙන්නේ නැති වෙයි. නමුත් ඊළඟ බහමැතිවරණය තුළ මම අපි බලාපොරොත්තු වෙන විදිහට අපි පක්ෂ නායකයා විදිහට එතුමාව ඉස්සරහට ගෙන යාම අපිටත් ශක්තියක්. පක්ෂ නායකයා විදිහට එතුමාත් රට ඇතුලේ හොඳ නමක් දිනාගත්ත කෙනෙක්, දූෂිත භාවයෙන් තොර නායකයෙක් විදිහට එතුමාගේ ශක්තියත් අපි අනාගතේ බලාපොරොත්තු වෙන පක්ෂයත් එක්ක එකට එකතු වෙලා වැඩ කරනවා. හැමෝම බලාපොරොත්තු වෙන උපකාර කැපීට මෙතනක් ලැබෙයි කියලා. පොඩ්ඩක් ටිකක් හිත අමාරුයි නේ. නෑ කිසිම හිතේ අමාරුවක් නෑ. කපන්න මේවා උල් වෙනවා, බය වෙන්න එපා. අපිට හැමදාම ඒවා තමයි හම්බුනේ. ඒ නිසා ඔයාලට අපි කලබල වෙන්නේ නෑ. අපි බොහොම සතුටුයි. මොකද අමාත්‍යංශ 15කට අඩුවීම මං හිතන්නේ ඉතිහාසයේ කාටවත් කරන්න බැරි දෙයක්. ඒකට කලබල වෙන්න ඕනේ. අපි තව කල් තියෙනවා, තව මාස තුනක් වරක් තියෙනවා. ඒක අපි තීන්දුවක් කරන්න කියන්න කරත්. එතකොට ඒක පිළිගන්න. එතුමාලා පාර්ලිමේන්තු කල්තේ විතරේ ජනතාවට ප්‍රමුඛ කරවතා සම්බන්ධ දුක් දෙකකින් කොහේද කැම්පස් කිසි වෙලාවක ඒ ගත්ත වෝහාරික දත්තයන් පිළිබඳව තියෙන ඒ වාර්තාව කොහොත් නැති වෙන්නේවත් ඒකට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක ඊටාම සුරක්ෂිතව තියෙනවා. පාර්ලිමේන්තුව පත් වූ වහාම අපි ඊටාම ඉක්මනින් බලනවා ඒ අවශ්‍ය කරන වාර්තාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවශ්‍ය පියවර ගන්න. ඉතින් අනෙක් ආයතන සම්බන්ධව තියෙන දූෂණ චෝදනා වංචා පිළිබඳවත් මම හිතන ජනාධිපති කොමිෂන් සභාවක පත් කරලා අවශ්‍ය කරන වාර්තාව ඉදිරිපත් කළ තියෙනවා. තිබිච්ච ආණ්ඩුව පිළිබඳව තිබිච්ච දූෂණ චෝදනා මොනවද කියලා ඒකෙත් සඳහන් වෙලා තියෙනවා. ඒ සම්බන්ධවත් යම් පියවරක් ගන්න සිද්ධ වෙයි. Maxis, number one tie in Sri Lanka.